කටාරි රජතුමා ඉරාන් රජතුමා හම්බෙන්න යනවා. කුවේටි ඉන්න ඇමරිකා සොල්දාදු ඇමරිකාව විසින් ගෙන්වා ගන්නවා. සෞදි රජතුමා විසින් එහි ආරක්ෂක අමාත්‍යතුමා ඇමරිකාවට යවනවා. ඇයි මේ වෙන්නේ? අද කතා කරමු. අයිබෝන් කියලා පිළිගන්න ඔබ සියලු දෙනා මගේ YouTube channel එකට ඉසුරු ටීයි. ඉතින් අද මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දෙවනි කොටස නැත්නම් ඉරානය සහ ඇමරිකාව සම්බන්ධයෙන් අපි කලින් කතා කරා වීඩියෝ එකකින්. ඉතින් අද මම කතා කිරීමට යන්නේ එහි දෙවනි කොටස. ඉතින් තවමත් ඒ ටෙන්ෂන් එක නැත්නම් ඒ යුද්ධයේ බැරෑරුම්කම තවමත් පොඩ පොඩ තියෙනවා. කෙසේ වෙතත් මම කලින් කිව්වා වගේ කටහරි රජතුමා ගිහින් තියෙන ඉරානයට ඉරානයේ රජතුමා හසන් හම්බවීමට ඉතින් මෙහිදී සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ උනේ යුද්ධයට අනුබල දීමක් නම් නොවේ. යුද්ධය කොහොමද නවත්වාගෙන සාමය ඇති කරගන්න යන්න. ඉතින් මෙහිදි කටාර රජතුමා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළත් එහි නැත්නම් ඉරාන රජතුමා විසින් හසන් රජතුමා විසින් හරිහට්ටි ප්‍රකාශයක් දියත් කර නැත්නම් කියලා නැහැ. මේක නවත්තනවා යන්න. කෙසේ වෙතත් මේ ආකාරයේ තමයි වෙන්නේ. කියන්නේ කටාර රාජ්‍ය විසින් කෙලින්ම මෙම යුද්ධයට ඉරානයට සහයෝගයක් හෝ ඇමරිකාවට සහයෝගයක් දීමක් අනුමත කරන්නේ නැහැ. ඔවුන් අනුමත කරන්නේ සාමය. ඉතින් මේ මෙසේ වුණොත් තාමත් හොඳයි. අනිවාර්යෙන් මේ එහෙම තමයි වෙන්න ඕනේ. ඉතින් ඒත් එක මම කලින් කිව්වා වගේ කුවේට් ගැන කතා කරනකොට එහෙම ගොඩක් අය මයින් අහලා තියෙන කුවේට් වලට ප්‍රශ්නයක් තියෙනවා දැන්. ඉතින් කුවේට් වලට මෙහෙමයි තත්ත්වය. ඇමරිකාව විසින් ඔවුන්ගේ හමුදා සෙබළුන් හිටියා කුවේට් වල. මෙම හමුදා සෙබළුන් ඔවුන් වහාම ඉවත් කරගත්තා. මේට ප්‍රධාන හේතුව වන්නේ ඉකුද්දා ඉරානය විසින් ඉරාකයට ප්‍රහාරයක් එල්ල කරා ඉරාකයේ ඉන්න හමුදා සෙබළුන්ගේ ඒ කඳ උරකට. මෙහිදී කිසිදු අනතුරක් වෙලා නැහැ ඒ හමුදා සෙබළුන්. කෙසේ වෙතත් ඇමරිකාව විසින් කුවේට් වල ඉන්න ඔවුන්ගේ හමුදාවන්ද ඉක්මනින් ඉවත් කර ගැනීමට නියෝගයක් නිකුත් කළා. ඉතින් මෙහිදී මා තවත් කිව යුතු දෙයක් තමයි කුවේට් රාජ්‍ය විසින්ද කිසිදු ආකාරයේ මෙම යුද්ධය සඳහා අනුබල දීමක් කරන්නේ නැහැ. ඔවුන්ට බලාපොරොත්තු වෙන්නේ සාමය. ඉතින් කුවේට්හි ඉන්න අපේ සොයුරු සොයුරියන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිම කලබලයක් වෙන්න දෙයක් නැහැ. බය වෙන්න එපා. තවමත් කිසිදු කරදරයක් නැහැ. නමුත් කෙසේ වෙතත් අපි කලින් කිව්ව වගේ ඒ පාස්පෝර්ට් ළඟ තබා ගැනීම ඊට අමතරව මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වළක්. ඉතින් මේක තානාපති කාර්යාලයෙන් විසින් නිකුත් කරලා තියෙනවා. මේක විවිධ වූ තානාපති නැත්නම් ලංකාවේ සියලුම තානාපති කාර්යාලයන් මේ මැද පෙරදිග ඉන්න සියලුම තානාපති කාර්යාලයන් මෙම නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඉතින් එහිදී මා කලින් කිව්වා වගේම ඉකුත් වීඩියෝ එකේදී ඔබට තියෙන්නේ බොහෝ පිරිස් රැස්වල සිටින ස්ථානයන් යාමෙන් වැළක් වෙන්න. ඉතින් යන්න එපා. නැත්නම් බැංකුවලට යන්න එපා. නැත්නම් මහා බැංකුව නැත්නම් ඒ වගේ මිනිස්සු රැස්ව සිටින ස්ථානවලට යන්න එපා. නමුත් හදිස්සියක් මුත් යන්න වෙන. නමුත් නිකරුණේ යාමෙන් වළකින්න ඒ වගේ ස්ථානවලට විශාල වශයෙන් ෂොපින් මෝල් තියෙනවා. අවශ්‍ය නැත්තම් නිකරුණේ කැවසෙන් යන්න එපා. අවශ්‍ය නම් යන්න නැත්තම් නිකරුණේ යමෙන්න වළකින්න. මේ ආකාර නිවදන නිකුත් කර තියෙනවා. ඊටත් අමතරව හැමෝටම කියලා තියෙනවා මේ පාස්පෝර්ට් එක ළඟ තබා ගන්න කියලා. ඉතින් මම දන්නවා මේ පාස්පෝර්ට් එක ළඟ තබා ගැනීම ප්‍රායෝගික කිරීමට අපහසුයි. මොකද එම රජයන් විසින් නැත්තම් ඒ නිවෙස් විසින් මේ නිවෙස් එක සේවය කරනවා නම් ඒ නිවෙස් වලින් ඒ පාස්පෝර්ට් එක දෙන්නේ නැහැ. අයිතිකරු විසින් තමයි ඒ පාස්පෝර්ට් එක ළඟ තබා ගන්න. නැත්තම් සමහර ඔෆිස් තියෙනවා ඒ ඔෆිස් එක සේවය කරනවා නම් ඒ සමහර ඔෆිස් තියෙනවා මෙයාලත් පාස්පෝර්ට් එක ළඟ තබා ගන්නවා. කෙසේ වෙතත් රටක නීතියක් හැටියට පාස්පෝර්ට් ළඟ තබා ගැනීම තහනම්. නමුත් යම් කෙනෙක්ගේ පාස්පෝර්ට් එක කියන්නේ යම් කෙනෙක් හඳුනා ගන්න මේ පාස්පෝර්ට් එක මේක වෙනත් කෙනෙකු ළඟ තබා ගැනීම ඔහුගේ හඳුනා ගැනීම නැත්නම් ඔහුගේ අයිඩෙන්ටි එක ප්‍රූව් කිරීම නැත්නම් නිවැරදි කිරීමට හැකියාවක් නැහැ. ඉතින් කෙසේ වෙතත් මේකයි තත්ත්වය. ප්‍රායෝගිකව මේ පාස්පෝර්ට් ළඟ තබා ගැනීම අපහසුයි. ඉතින් කෙසේ වෙතත් ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන් මේ වගේ තත්ත්වයක් තියෙන නිසා එම්බසියෙන් කියලා තියෙනවා මේ පාස්පෝර්ට් එක දෙන්න කියලා. ඉතින් එම්බසියේ ලියුමක් අරගෙන ඔබට යාමට හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් එම්බසිය අමතන නැත්නම් තානාපති කාර්යාලය අමතන ලංකාවේ ඔවුන් බැඳී සිටිනවා ඔබට සේවයේ සල්සා දීමට. ඉතින් අපි කලින් කතා කරා වගේ වත්මන් රජය විසින් කියලා තියෙනවා මැද පෙරදිග සේවය කරන ඒ සේව සේවිකාවන්ගේ ආරක්ෂාව ගැන ඉතා ඉහලින් බලනවා කියලා. ඉතින් මේ අවස්ථාව ඉතාමත් අවශ්‍ය නැත්නම් ඉතාමත් අත්‍යවශ්‍ය අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේදී අනිවාර්යෙන් රජයන් විසින් බලනවා. එතන මේ කුවේට් සම්බන්ධයෙන්
මම කතා කරා ඉතින් ඊළඟට ඕමානයේ සම්බන්ධනොත් ඒක ඒ ආකාරයෙන්මයි මොකද මීට මාස 6කට ප්‍රථම ඕමානයේ නැවකට ප්‍රහාරයක් එල්ල වුණා. ඉතින් මේ ප්‍රහාරයේ වාකීම ඉරානය විසින් බාර ගන්න අයයි විවිධ රටවල් ප්‍රකාශ කරා ඇමරිකාව ප්‍රකාශ කරා. ඉතින් මේ නිසා ඕමානයත් යම් කිසි බලාගෙන ඉන්නවා මේ කවුද එල්ල කරේ සහ මේ ඇමරිකා ඉරාන යුද්ධයේ ඔවුන්ටත් බලපෑමක් ඇති කරනවා. ඉතින් ඔවුන්ද ප්‍රකාශ කරන්නේ මෙයා කෙසේ එතත් යුද්ධයකට යෑම අවශ්‍ය නොවේ සාමය අවශ්‍ය යන්න. ඉතින් මෙහිදීද ඕමානයත් ඒ ආකාරයෙන් මධ්‍යස්ථ ස්ථානයක තමයි ඉන්නේ. ඊට අමතරව අපි කතා කරොත් ලෙබනනය සහ ඉරාකයේ මේ මැදි වෙලා තියෙනවා මේ යුද්ධයට. ඉතින් ඔවුන්ද ලෙබනන් රජය විසින්ද යම් කිසි තැතිගැන්මක් ඇතිලා තියෙනවා ඉරාකයට වගේ ප්‍රහාරයක් එල්ල වෙයි කියලා. ඉතින් මේ නිසා ඔවුන්ද ඇති අරගෙන ඉන්න සහ මෙහිදී ඔවුන්ද ප්‍රකාශ කරන්නේ අනිවාර්යෙන් මේ සඳහා සාමය අවශ්‍යයි යන්න. ලෙබනන් රජයත් ඉතින් මා හිතනවා ලෙබනන් රජය කිසිදු පැත්තකට සහයෝගයක් ලබා දීමේ යුද්ධයට අනුබල දීමක් සිදු නොකරයි කියලා ඔවුන්ටත් අවශ්‍ය සාමය. ඉතින් මේ නිසා බයිබලට තැති ගැනීමට අවශ්‍යයක් නැහැ. දැන් මේ අවස්ථාවට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් යුද්ධමය තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ ඉතා විශාල කාර්යයක් නැත්නම් කාර්යභාරයක් තියෙනවා. ඉතින් මේක ක්‍රියාවලියක් ඉතින් හදිසියෙන් වෙන්නේ නැහැ. ඉතින් හදිසිය බය වෙන්න කිසිදු හේතුවක් නැහැ. ඒත් එක්කම අපි සෞදිය ගැන කලින් වීඩියෝ එකේ කතා කරා. සෞදිය රජතුමා විසින් ඔවුන්ගේ ආරක්ෂක අමතිතුමා විසින් අමතිතුමා යවලා තියෙන ඇමරිකාවට සාකච්ඡා කිරීමට. ඉතින් මෙහිදී සෞදිය අරංගියේ පණිවිඩය තමයි සෞදි රජතුමාගේ පණිවිඩය තමයි යුද්ධමය තත්ත්වයක් ඇති නොවේවා සහ සාමය අවශ්‍යයි. මොකද සෞදි සහ ඉරානය අතර යම් කිසි ප්‍රශ්නයක් තිබා මේ යමන් යුද්ධයක් සමඟ සෞදි සහ යමන් යුද්ධයේදී ඉරානය එක්ක යම් කිසි සම්බන්ධතාවයක්. ඉතින් මෙහිදීද කෙසේ වෙතත් සෞදිය කැමති නැහැ ඉරානයත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ඉරානය බොහෝ සේ අනෙකුත් රටවල්වලට උදව් කරාම යුද්ධමය තත්ත්වයන් වැඩි දියුණු කිරීමට. ඉතින් කෙසේ වෙතත් මෙහිදීද සෞදිය විසින් ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් එක පැත්ත කරන කිසිම පැත්ත කරනෑ ඉරානය ඉරානයේ දේවල් කරගෙනයයි ඇමරිකාව දේවල් කරගෙනයයි ඒකඒ කට්ටේ තත්ත්වයක් ඉතින් අපිට පාලනයකට අවශ්‍ය නැහැ. නමුත් මෙහිදී ඔවුන්ට අවශ්‍ය සාමය ඉතින් සාමය තම අවශ්‍යයන්. ඒත් එක්කම UAE නැත්තං ඩුබයි විසින්ද මේ පණිවිඩය නිකුත් කරලා තියෙනවා. ඔවුන් විසින්ද ක්‍රියාවක් සිටින්නේ මෙයත් සාමය අත්‍යවශ්‍යයි යන්න. ඉතින් ඔබ දන්නවා ඩුබයි නැත්තං සෞදි ඩුබයි රාජ්‍ය කියන්නේ ඉතාමත් හොඳ රාජ්‍යයක්. ඉතින් මෙම රාජ්‍ය දියුණුවෙන් දියුණුවට පත් වෙන රාජ්‍යයක්. 2026 එක්ස්පෝ වර්ල්ඩ් මේ විවිධ වූ සම්මන්ත්‍රණ තියෙනවා. ඉතින් මේවා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ. ඔවුන් කිසිසේත්ම යුද්ධයකට අනුබල නොදෙන රාජ්‍යයක් ඔවුන්ව දන්නවා. ඔවුන්ගේ විවිධ වූ ආගමික ස්ථානයෙන් දැන් ඔවුන් පවත්වාගෙන යනවා. ඉස්ලාම් පමණක් නෙමෙයි බෞද්ධ ක්‍රිස්තියානි මේ හැම ආගමක් මුන් දියුණු කරගෙන යනවා. ඉතින් මේක තමයි දියුණු රාජ්‍යයක් එක අන්තවාදී රාජ්‍යයක් නෙමෙයි. ඉතින් සෞදි ඉන්න නැත්නම් ඩුබායි ඉන්න ඔබ කිසි ආකාරයෙන්ම බය වීමට අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ට ඉතා හොඳ ශක්තියක් තියෙනවා. ඔවුන්ට ඉතා හොඳ ශක්තියක් තියෙනවා ඇමරිකාවත් එක්ක. ඉතින් තත්ත්වය ඉතින් ඔන්න ඕකයි අලුත්ම තත්ත්වය. මම ඔබට අනිවාර්යෙන් මේවා කීම ඉතාමත් මගේ වගකීමක් කියන්නම විශ්වාස කරන නිසා තමයි දෙවනි වීඩියෝ එකකින් ඔබ හමුවට ආවේ. ඉතින් මා හිතනවා ඊළඟ වීඩියෝ එකකට එනවා නම් අනිවාර්යෙන් මේ යුද්ධය නැවතුණා කිසිම ප්‍රශ්නයක් නැහැ සාමය ඇති වුණා යන්න ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ කියලා. ඉතින් මෙහිදී ප්‍රධාන වශයෙන් මා කිව යුතු දෙයක් තමයි ඇමරිකාව විසින් මේ වගේ දේවල් කරන්නේ ඔවුන්ට නැත්තම් මැද පිළිතික තියෙනවා ඔයිල් තියෙනවා. ඉතින් මේ ඔයිල් මිල අඩු කරගන්න නැත්තම් මේ තෙල් මිල අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතුවක් වෙනවා සහ ඔවුන්ගේ වෙළඳ සම්බාධක පැනවීමට මේ ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් ඔවුන් යම් යම් ප්‍රශ්න ඇති කරන මැද පිළිතිකට වෙළඳ සම්බාධක නැත්තම් තෙල් මිල පහළ යාම ආදී විවිධ වූ දේවල් කරනවා. ඉතින් මේ වගේ දේවල් වෙනවා රාජ්‍යයන් අතර නැත්තම් රටවල් ක්‍රියාත්මක වීමේදී. ඉතින් ඔබ තැති ගැනීමට අවශ්‍ය නැහැ. ඔබ එදිනදා කාර්යයන් එදිනදා කටයුතු සිදු කිරීමට අමතක කරන්න එපා. මේවා වැඩි ලොකුවට ඔලුවට ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ඔබට මතක තබා ගැනීම සඳහා දෙවල් දෙකයි තියෙන්නේ. එනම් පොදු ස්ථාන නැත්තම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වළකින්න සහ පාස්පෝර්ට් එක ළඟ තබා ගැනීම. බොහොම ස්තුතියි.